කර්මය කර්මඵලය නිර්වාණය ඔය කියන සංකල්ප ඔක්කොම අර්ථශූන්‍ය සංකල්ප වෙනවා භෞතිකවාදී චින්තනයට අනුව යෝගාචාර විඥානවාදී දහමට පදනම් වෙන්නේ වෙනත් සූත්‍ර කොට මේ සූත්‍රය දේශනා කරපු තනවත් සූත්‍රය දේශනා කරේ කාටද කියන එකවත් නෙවෙයි आयोवन सादरी किलगन ओबसी देना सुपुर पर्दी तवत्ट सटहन घट पारसंगते आध्यात्मिक वेड सटहने अदापि कथाकरण महायान बौद्ध दर्शन संप्रदाय ऐति तवत्ताम वेदगत दार्शनिक निकायक पिलिबंद देन मीट पेर अपि संदहन करा बुधुन्हांसेगे परिनिर्वाणेन पस्से सर्वास्तिवादे सौत्रांतिकवादे माध्यमिक शून्यतावादे हा योगाचार विज्ञानवादे केला प्रधान दार्शनिक निकायन हतराक बिहुना केला तो एकें अपि सर्वास्तिवादे हा सौत्रांतिकवादे तेरवादी संप्रदाय आयति दार्शनिक निकायन देकाक भाव संधान करा एही मूलिक अदास केटियेन विमर्शने कला अभी पहुगे वेडसटहन कीपयात्म वेन्करे माध्यमिक शून्यतावादेकिन दार्शनिक संप्रदायगेन यम अवबोधय कतिकरगान मंहितान्ने नै अपि ए पिलिबंदव इता पुलुल विशाल विग्रहायक निरत वुणा कियला नमुत अपि एके अवश्यम कोटस केन्द्रीय इगेन्वीम टिक ओब हमुवे साकच्छा करा होंदै एहेमनम् अद अपि योमु वेन्ने महायान बौद्ध संप्रदायट अयिति देवेनी ईलंगट वेदगत्वेन दार्शनिक गुरुकुले दार्शनिक निकाय पिलिबंदव करुणु विमसा बलन्नटै होंदै ए दार्शनिक निकाय हंदुन्ननवा योगाचार विज्ञानवादे योगाचार विज्ञानवादे दैन मेके विज्ञानवादे कियन्ने मोकक्द कियला अपि वेनम साकच्छा करगत युतु कारणावक् योगाचार कियन्ने तवत् अदहसक् එතකොට විඥානවාදයක් කියන්නේ කුමක්ද? දැන් ඔබට සාමාන්‍යයෙන් අදහසක් තියෙනට ඕනේ පුද්ගලයෙක් අපි ගත්තොත් දාර්ශනිකයෙක් ඒ දාර්ශනිකයා එක්කෝ එයාට පුළුවන් විඥානවාදියෙක් වෙන්න. එහෙම නැත්නම් එයාට පුළුවන් ඒකේ විරුද්ධාංශය වෙන භෞතිකවාදියෙක් වෙන්න. භෞතිකවාදියා හා විඥානවාදියා. මොකද්ද මේ දෙදෙනා අතර තියෙන වෙනස? මම හිතනවා මේක ඉස්සෙල්ලා පැහැදිලි කරගෙන තමයි අපි මේ බෞද්ධ විඥානවාදයේ කියන තැනට යන්න ඕනේ. එතකොට බුදුදහමේ විතරක් නෙමෙයි විඥානවාද තියෙන්නේ ලෝකේ බටහිර ලෝකේ තව දාර්ශනිකයෝ මේ විඥානවාදී අදහස් ඉදිරිපත් කරා. විඥානවාදයේ කියන එක ලෝකේට අලුත් දෙයක් නෙමෙයි. උදාහරණයක් වශයෙන් ප්ලේටෝගේ අදහස් වල ඉඳලා ග්‍රීක යුගයේ හිටපු ප්ලේටෝගේ අදහස් වල ඉඳලම ඔය ජර්මන් දාර්ශනිකයෙක් වුණා එමානුවෙල් කාන්ට් ඒ දාර්ශනිකයා ඒ වගේම जॉर्ज हेगल कियन दार्शनिकेतम बटहिर दर्शने परम विज्ञानवादी दार्शनिके विदिर सलकन अपि बलमु मुकद्द मे विज्ञानवादे कियल अपि इंग्रीसिन केनवा आइडियलिज्म कियला एतोट मे विज्ञानवादेट प्रतिविरुद्ध स्थावरे दार्शनिक स्थावरे अपि हंदुन्ननो मटेरियलिज्म नत्तम भौतिकवादे कियला भौतिक केन वचने हेदिला तियन्ने कोहोमद भूत इक कीन वचन देख एक भूत इक तम भौतिक यतकोट मेतन भूत की आने मनोवट मेतन भूत की आने आप इंग्लिश तोबट वट फैदली बतेरे एलिमेंट्स एक मूलधातु मूलधर्म की यतकोट भूतवली लोके हदिलानवा कीन मते इन्ना अय एक मूलिक पदार्थवली मूल पदार्थवली तम लोके हदिलाने की मते इन्ना अय टापिक भूत इकवादियो हेवात भौतिकवादियो केला एतकोट भौतिकवादियाट अणुव पटवी आपो तेजो वायु कील मेन्न मे सतर महाभूत मेन्न मे एलिमेंट्स हतरें तमा मे समस्त विश्वेम हेदिलती मे हतरें हेदिच्च नति किसिवक् तीन्न विधियक् नै दैन मे अणुव गत्ताहम भौतिकवादे इदिरे संपूर्णेम අදිබෞතික සංකල්ප ප්‍රතික්ෂේප වෙනවා. ඒ කියන්නේ මනස කියන සංකල්පය ප්‍රතික්ෂේප වෙනවා. ආත්මය, විඥාණය,
පුනරුත්පත්තිය පුනර්භවය කර්මය කර්මඵලය නිර්වාණය ඔය කියන සංකල්ප ඔක්කොම අර්ථ ශූන්‍ය සංකල්ප වෙනවා භෞතිකවාදී චින්තනයට අනුව. අපි භෞතිකවාදීෙක් වෙනවා කියන්නේ අපිට මේ පෙනෙන ලෝකයෙන් ඔබේ ලෝකයක් අපිට පිළිගන්න හැකියාවක් නැහැ එතකොට. නමුත් විඥානවාදියා ඉන්නේ මේකේ අනිත් පැත්තේ විඥානවාදී දාර්ශනිකයා. දැන් මෙතනදී වැදගත් වෙන්නේ මේකයි. ප්‍රධාන ප්‍රශ්නේ වැදගත් වෙන්නේ මනසද? මනසද ප්‍රධාන නැත්නම් භෞතේද ප්‍රධාන? මැටර්ද මයින්ඩ්ද? මැටර් කියන එකද ලෝකේ ප්‍රධාන වෙන්නේ? ඒ මතද ලෝකය ගොඩනැගිලා තින්නේ? එහෙම නැත්නම් මයින්ඩ් මනස මතද? මනස මතද ලෝකයේ තියෙන්නේ? ලෝකයේ තියෙන්නේ මනස ඇතුළේද නැත්නම් මනස තියෙන්නේ ලෝකයේ ඇතුළේද? ඔය ප්‍රශ්න තමයි මෙතන තියෙන්නේ. හරිද? ලෝකය ඇතුළේද මනස තියෙන්නේ? එහෙම නැත්නම් මනස ඇතුලේද ලෝකේ තියෙන්නේ. එතකොට මනස ඇතුලේ තමා ලෝකේ තියෙන්නේ කියන මතය ඉදිරිපත් කරන කෙනා කියනවා එයාට අපි කියනවා විඥානවාදියා කියලා. එයාට කියනවා අපි අයිඩියලිස්ට් කියලා. මොකද ලෝකේ කියන්නේ අයිඩියා එකක් විතරයි. අදහසක් විතරයි. ඒක හිතේ ඇතිවෙච්ච අදහසක් විතරයි. සත්‍ය වශයෙන්ම භෞතික පැවැත්මක් ලෝකේට නැහැ. අනිත් පැත්තෙන් භෞතිකවාදී ස්ථාවරයට ඇවිල්ලා ලෝකේ දිහා බලනකොට තියෙන්නේ මැටර් විතරයි. මැටීරියල් වර්ල්ඩ් එකක් භෞතික ලෝකයක් තියෙන්නේ. ඒ භෞතයේ අතුරුඵල තම විඥාණය හෝ මනස හෝ ඒවා අත වශයෙන්ම පවතින ඒවා නෙවෙයි. ඒවා අතුරුඵල නැත්තම් භෞතිකවාදී දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් මනස කියන්නේ මොළයම තමයි. නැත්තම් මොළයේ ක්‍රියාකාරීත්වයට අපි හදාගත්ත වචනයක්. එහෙම නැතුව කයට අතිරේකව මනසක් හෝ විඥානයක් හෝ ආත්මයක් හෝ එවන්නක් පවතින හැකියාවක් නැහැ. ඒතර මෙන්න මේ ස්ථාවරයට අපි භෞතිකවාදය කියනවා. ඒකේ ප්‍රතිවිරුද්ධ ස්ථාවරයට අපි කියනවා විඥානවාදය කියලා. මම හිතනවා දැන් ඔබට තේරුණා මේ භෞතිකවාදය හා විඥානවාදය කියන දෙකේ අතර තියෙන වෙනස. එහෙමනම් දැන් අපි එමු යෝගාචාර විඥානවාදය. දැන් ඔබ දන්නවා විඥානවාදය කියනකොට මොකද්ද අදහස් වෙන්නේ? ලෝකය මනසේ නිර්මිතයක් කියන අදහස මේකෙන් ගම්මේ වෙනවා. එතකොට මේක යෝගාචාර කියලා තව විශේෂණයකින් හඳුන්වන්න හේතුව තමයි මේ සම්ප්‍රදාය තුල යෝගය. යෝග කියන්නේ මෙතන භාවනාව, මෙඩිටේෂන් කියන එක, සහ ආචාර. ආචාර කියන්නේ මෙතනදී සීලය කියන එක. සීලයත් භාවනාවත් කියන දෙක ඉතා වැදගත් කොට සලකනවා මේ සම්ප්‍රදාය තුල. යෝගයත්, ඒ කියන්නේ සිත සංවර්ධනය කිරීම, සිත වැඩිවීමත්, නැත්නම් බවුන් වැඩිවීමත්, ඒ වගේ මේ සඳහා අවශ්‍ය සදාචාරාත්මක ප්‍රතිපත්ති සුරක්ෂිත කිරීමත්, ආචාරයත්, ඒ චර්යාවත්, මෙන්න මේ කියන දෙකම වැදගත් කොට සලකන විඥානවාදී ස්ථාවරයක හිටිනවා කියන අර්ථයෙන් තමයි යෝගාචාර විඥානවාදය කියලා කියන්නේ. හොඳයි, එහෙමනම් අපි බලමු කවුද මේ දාර්ශනික ගුරුකුලයේ ඉදිරිපත් කරන්න පෙරමුණ ගන්නෙ. එතකොට අපිට අහන්න ලැබෙනවා අසංග කියලා, අර නාගාර්ජුන හාමුදුරුව වගේම තවත් සුප්‍රකට මහායාන සම්ප්‍රදායට අයත් භික්ෂුන් වහන්සේ නමක් භාරතයේ විසූ අසංග හාමුදුරුවෝ, නැත්නම් අසංග පාදයෝ තමයි මේ යෝගාචාර විඥානවාදී දාර්ශනික ගුරුකුලය ආරම්භකයා විදියට සලකන්නේ. මේ අසංග හාමුදුරුවන්ට හිටියා එයාගේම සහෝදර හාමුදුරු නමක්. එයාගේම සහෝදරයත් පැවිදි වෙලා ඒ හාමුදුරුවන්ගේ නම වසුබන්දු. එතකොට මෙන්න මේ වසුබන්දු හාමුදුරුව මුලදී හිටියේ මහායානේ නෙවෙයි. එයා තේරවාදී මත දරපු කලින් එයා හිටියේ සර්වාස්තිවාදී සෞත්‍රාන්තිකවාදී අදහස් වලට වඩා නැඹුරුවක් සහිතව. නමුත් තමන්ගේ වැඩිම සහෝදරයා අසංග හාමුදුරුවෝගේ ආభాෂයත් එක්ක වසුබන්දු හාමුදුරුවොත් මහායානයට ඇතුල් වෙනවා. වගේම යෝගාචාර විඥානවාදය අසංග හාමුදුරුවන්ට පස්සේ වර්ධනය කරලා ඒක ඉතා ප්‍රබල දාර්ශනික ගුරුකුලයක් විදිහට ස්ථාපනය කරන්න වසුබන්දු හාමුදුරුවෝ සාල දායකත්වය දුන්නා. වසුබන්දු හාමුදුරුවෝ විසින් රචනා කරපු විඤ්ඤප්ති මාත්‍රතා සිද්ධිවාදය කියන කෘතිය, මේ කෘතිය සිංහලට පරිවර්තනය කරලා තිනවා හේන් පිටගෙදර ඥානසීය හාමුදුරුවෝ. එතකොට මේ විඤ්ඤප්ති මාත්‍රතා සිද්ධිවාදය කියන කෘතිය පසුව තමයි රචනා කරන්නේ වසුබන්දු හාමුදුරුවෝ. ඒතර වසුබන්දු හාමුදුරුවන්ට පෙරාතුව මේ දාර්ශනික ගුරුකුලය ගොඩනගන්නට මූලික වුණේ අසංග හාමුදුරුවෝ. මේ අසංග හාමුදුරුවෝ ගැනත් අර නාගාර්ජුන හාමුදුරුවෝ ගැන වගේම ප්‍රවාද තියෙනවා. ඒ එක ප්‍රවාදයක් අපි බලමු, නැත්නම් ජන ප්‍රවාදයක්. අසංග හාමුදුරුවෝ දවසක් භාවනාවක නිරත වෙනවා. උන්වහන්සේ
ධානයකට සමවැදිලා අදිෂ්ඨානයක් කරනවා මේ ලෝකේ මෛත්‍රී කියලා බෝධිසත්වෙක් කොහේ හරි ඉන්නවා නම් අද මට මේ මෛත්‍රී බෝධිසත්වයන් දැසින් දැක ගන්නට අවශ්‍යයි මෛත්‍රී කියන බෝධිසත්ව කෙනෙක් කොහේ හරි ඉන්නවා නම් අද මම මාව මුණ ගැසිය යුතුයි එතෙක් මම මේ භාවනාවෙන් අවදි වෙන්නේ නැගිටින්නේ මෛත්‍රී බෝධිසත්වයන් මුණ ගැසිලමයි මම මේ භාවනාවෙන් මිදෙන්නේ කියලා අදිෂ්ඨානයක් කරලා භාවනාවේ වාඩි වෙනවා දැන් මේ විදිහට මෛත්‍රී බෝධිසත්වයන් අරමුණු කරගෙන මෛත්‍රී බෝධිසත්වයන් තමයි ඉදිරියේ පහළ වේවා කියලා ප්‍රාර්ථනාවක් එක්ක භාවනාවේ වාඩි වෙලා ඉන්න අසංග හාමුදුරුවන්ට ඇහෙනවා වේදනාවෙන් කෙඳිරි ගන්න බලු පෙට්ටියෙක්ගේ හඬක් ඉතින් මුලදී අසංග හාමුදුරු මේකට සංවේදී වුණේ නැහැ මෛත්‍රී බෝධිසත්වයන්ව දර්ශනය කරගැනීමේ අභිලාෂයෙන්ම එහෙමම භාවනාවේ ඉන්න තීරණය කරා නමුත් එන්න එන්නම මේ බලු පෙට්ටියගේ වේදනාබර හඬ වැඩි වෙන්න පටන් ගන්නවා අසංග හාමුදුරු අවසානයේදී කල්පනා කරනවා මට මේ වෙලාවේ මෛත්‍රී බෝධිසත්වයෝ හම්බෙනවට වඩා මේ අසරණ බලු පෙට්ටියගේ වේදනාව සමනය කිරීම නේද වටින්නේ කියලා අසංග හාමුදුරු භාවනාව නතර කරනවා මෛත්‍රී බෝධිසත්වය මුණ ගැසීම පස්සේ කළා මේ බලු පෙට්ටිය කොහෙද කියලා හොයලා බලනවා එතකොට දකින්න අසංග හාමුදුරු ස්තුවාලයක් වෙලා පණුව ගහලා ඉතා දැඩි වේදනාවට පත් වෙච්ච බලු පෙට්ටියක් කෑ ගහනවා ඉතින් අසංග හාමුදුරන්ට ඕන වුණා මේ බලු පෙට්ටියගේ පණුව ටික අයින් කරන්න ඊට පස්සේ මෙයා කල්පනා කරනවා මේ පණුව ටික මොකකින්ද මං අයින් කරන්නේ මේ පණුව ටික අයින් කරන්න ගියොත් බලු පෙට්ටියට තවරි දෙයි කියලා බලු පෙට්ටියගේ වේදනාව නැති වෙන්න එයා අවසානයේ තීරණය කරනවා දිවෙන් මේ බලු පෙට්ටියගේ තුවාලේ ඉන්න පණුව එකින් එක අයින් කරනවා කියලා. ඉතින් අර බලු පෙට්ටියගේ තුවාලෙට තමන්ගේ දිව දික් කරලා එහි ඉන්න පණුව ඉවත් කරන්න ලෑස්ති වෙනකොටම මෙන්න මේ බලු පෙට්ටිය වෙලා ඉඳලා තියෙන්නේ මෛත්‍රී බෝධිසත්වයෝ තමයි. මේ ජනප්‍රවාදයේ හැටියට මෛත්‍රී බෝධිසත්වයෝ බලු පෙට්ටියේ වේශය අරගෙන පරීක්ෂා කරා මේ අසංග හාමුදුරුවෝ ඇත්ත වශයෙන්ම මේ හාමුදුරුවෝ මුණ ගැහින්න තරම් වටිනා කාරුණික හදවතක් තියෙන මෛත්‍රී හදවතක් තියෙන භික්ෂුවක්ද කියන එක. එතකොට ඒක එයා තහවුරු කරගත්තේ අන්න ඒ විදිහටයි කියලායි සඳහන් වෙන්නේ. ඉන්පස්සේ මේ මෛත්‍රී බෝධිසත්වයෝ අසංග හාමුදුරුවන්ව තව්තිසා දෙව්ලොවට එක්කගෙන ගිහිල්ලා එහෙ තිබුණු සූත්‍ර වගයක් මේ අසංග හාමුදුරුවන්ට දුන්නයි කියලා සඳහන් වෙනවා මේ සූත්‍ර අරගෙන ගිහිල්ලා මිනිසුන් අතර ප්‍රචාරය කරන්න මේ ඉගැන්වීම් ප්‍රචාරය කරන්න මගේ අනාගත මෛත්‍රී බුද්ධ ශාසනය සඳහා මිනිසුන් සූදානම් කරන්න කියලා අසංග හාමුදුරුවන්ට කීවා කියන එක මහායානික ජනප්‍රවාදවල තියෙන කතාවක්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ යෝගාචාර විඥානවාදය මෛත්‍රී බෝධිසත්වයන්ටත් සම්බන්ධ කරලා තිනවා එක්තරා ආකාරයකට. ඊළඟට හරිම වැදගත් තව කතාවක් තියෙනවා මේ යෝගාචාර විඥානවාදයත් එක්ක. යෝගාචාර විඥානවාදයට මුල් වෙන්නේ අර අපි මාධ්‍යමික ශූන්‍යතාවාදයට මුල් වුණේ ප්‍රඥාපාරමිතා සූත්‍ර කියලා සඳහන් කළානේ. ඒ වගේම මේ යෝගාචාර විඥානවාදී දහමට පදනම් වෙන්නේ වෙනත් සූත්‍ර කොටසක්. විශේෂයෙන්ම ලංකාවතාර කියන සූත්‍රය. ඒකට බලන්න මේ සූත්‍රයේ නමේම අපේ රට සඳහන් වෙනවා. ලංකා අවතාරය ලංකාවට ගොඩ බැසීම කියන එක තමයි මේ සූත්‍රයේ තේරුම. එතකොට බුදුහාමුදුරුවෝ ලංකාවට තුන් වරක් වැඩම කළ බව සාමාන්‍යයෙන් තේරවාදී බෞද්ධයෝ විදිහට අපි පිළිගත්තත් ඒ එක් වරකවත් දේශනා කරපු සූත්‍රයක් අද අප අතර නැහැ. ඉතින් එක පැත්තකින් මහාවංශය කියන්නේ බුදුහාමුදුරුවෝ එන කාලේ මෙහි නයි නාගයෝ හිටියා යක්කු හිටියා කියලානේ. ඉතින් ඒ නිසා ඒ අයට බණක් නොකියවා වෙන්නේ නැති කෙසේ වෙතත් මේ මහායාන සම්ප්‍රදායේ සඳහන් වෙනවා රාවණා කියන රජ කෙනෙකුට බුදුහාමුදුරු සිරිපාද කඳු මුදුනේදී දේශනා කරපු සූත්‍රයක් තමයි මේ ලංකාවතාර ස්වර සූත්‍රය කියන්නේ. එතකොට රාවණා කියන්නේ මිත්‍යා කතාවක් විදිහටනේ අද යන්නේ තව කොටසක් කියනවා රාවණා සත්‍යයක් කියලා. ඉතින් දැන් බුදුහාමුදුරුවන්ගේ කාලෙට රාවණා සම්බන්ධ කරගන්න වෙනවා මේක කතා කරන්න ගියොත්. නමුත් රාවණා ගැන කතා කරන අය ගොඩක් කලාවට රාවණාව ගන්න කිසිපූර්ව 5000ට උඩදී. ඒ නිසා සමහර අයගේ මතයක් තියෙනවා
මේ රාවණා කියන රජ පෙළපතක නමක්. ඒ නිසා මේ සූත්‍රයේ සඳහන් වෙන රාවණා රජු අර රාම එක්ක යුද්ධ කරපු රාවණා නොවෙන්න පුළුවන්. නමුත් රාවණා පරපුරේ රාවණා රජ කෙනෙක් තමයි මේ සූත්‍රයේ බුදුහමරුත් එක්ක මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්නේ කියලා. තවත් අයගේ මතයක් තියෙනවා මේක අපේ ගෞතම බුදුන් වහන්සේගේ කාලේ දේශනා කරපු සූත්‍රයක් නෙවෙයි. ගෞතම බුදුන් වහන්සේට පෙර ආතුව හිටපු මහා කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ කියලා. කාශ්‍යප බුදු රජාණන් වහන්සේගේ ශාසනයෙන් පස්සේ තමයි අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය ආරම්භ වුණේ. එතකොට කාශ්‍යප බුදුන් වහන්සේගේ දේශනාවක් තමයි මේ රාවණ රජතුමා ශ්‍රවණය කරන්නේ. ඒ මේක අපේ බුදුන් වහන්සේගේ දේශනාවක් නෙවෙයි, ඊට පෙර ආතුව ඉඳලා එන දේශනාවක් කියන එක. දැන් ඒ වගේ මතවාද තව තියෙනවනේ. දැන් ආලවක යක්ෂ දමණය ගැන අපි අපේ ත්‍රිපිටකයේ තියෙන තොරතුරු බලනකොට ආලවක කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ කාලේ ඉඳලා දැනගෙන හිටපු දෙයක් තිබුණනේ. එතකොට ඒක දන්නවද කියලා බලන්න අපේ ගෞතම බුදුන් වහන්සේගෙන් ප්‍රශ්න ඇහුවා කියලා අපි කතාව අහලා තිනවනේ. එතකොට ඒ වගේ කලින් බුදුවරුන්ගේ කාලේ ඉඳලා මේ ධර්මයේ දැනගත් අය ගැන හිටිය බව අපේ පාලි ත්‍රිපිටකයේන සමහර කතාන්දරවලින් මේ අදහස් වෙනවා. ඒ නිසා මේක ටිකක් මතභේදාත්මක මතය. කෙසේ හෝ මේ සුවිශේෂත්වය වන්නේ මේක ලංකාවට සම්බන්ධ කිරීම හා ලංකාවේ නමම සම්බන්ධ වෙමින් මේ සූත්‍රය නම් කර තිබීම. ලංකාවතාර සූත්‍රය. හරි, කොහොම වුණත් ඉතින් අපිට වැදගත් වෙන්නේ මේ සූත්‍රය දේශනා කරපු තැනවත් සූත්‍රය දේශනා කරේ කාටද කියන එකවත් නෙවෙයි, මේකේ අන්තර්ගතය මොකක්ද කියන එකයි. ඒ නිසා ඒක රාවණා රජුටද කුමන රාවණා රජුටද ඇත්තම ලංකාවේ ශ්‍රීපද කඳු මුදුනේදී කියන කාරණා අපි පොඩකට අමතක කරලා මේකේ අන්තර්ගතය පිළිබඳව අපේ අවධානය යොමු කළ යුතුයි. ඉතින් මම මීට වඩා ඉදිරිපත් කරන්න අදහසක් නැහැ අද ඔබට. අද අපි මූලික වශයෙන් කතා කරා මේ විඥානවාදය කියන අදහස මොකක්ද කියන එක තේරුම් ගත්තා. යෝගාචාර විඥානවාදය කියන අදහස අපි තේරුම් ගත්තා. එතකොට අපි බලමු මේ යෝගාචාර විඥානවාදී ගුරුකුලය, මේ දාර්ශනික ගුරුකුලය නැත්නම් මේ දාර්ශනික මතය මගින් ඉදිරිපත් කරන මූලධර්ම මොනවාද, ඒක කොහොමද අර මාධ්‍යමික ශුන්්‍යතාවාදී වෙනස් වෙන්නේ, මේ කරුණු අපි ඉදිරි වැඩසටහනකදී සාකච්ඡා කරනවා. එමනම් සිල් දනාටම ආයුබෝවන්.